2022 19 15 යොවුන් ලෝක කුසලානය අභියස තිබියදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟාවලියක් සංවිධානය කර තිබෙනවා. ඒ වගේම බංග්ලාදේශ තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. මේ වන විට යොවුන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා කර තිබෙනවා. තරඟ 3ට එකක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ හතරවන එක් දින තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 126ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 243යි කඩලු 7යි බලමින් පන්දුවට පහර දී පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 117ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් පතිරාජ මේ තරඟාවලිය පුරාවටම දස්කම් දක්වනවා. ඒ වගේම බංග්ලාදේශ තරඟාවලියේ ඔහු දස්කම් අතර සිටියා. ලකුණු 60ක් ලබා ගන්නව පන්දු 104කදී රවින්දි සිල්වා ලකුණු 59ක් ලබා ගන්නව පන්දු 87කදී ආරම්භක පිටිකරු ෂෝන් ඩැනියල් ලකුණු 39යි පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී එංගලන්ත කණ්ඩායමේ තෝමස් පමණයි ලකුණු 40ක් ලබා ගන්නේ පන්දු 61කදී ඊට අමතරව හැරි ලකුණු 31ක් ලබාගෙන තිබෙනවා. අනිත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15ක්වත් ලබා ගැනීමට හැකියාවක් ලබා දී නැහැ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්. එහිදී රවින්දි සිල්වා පන්දු වාර 3යි පන්දු 3කදී ලකුණු 6කට කඩලු 3ක් දවාගෙන තිබෙනවා. අතිවිශිෂ්ට පන්දු යැවීමක් රවින් සිදු කර තිබෙන්නේ. ඔහු පිටින් උද්දස්කම් දක්වා ලකුණු 59ක් ලබාගත් ක්‍රීඩකයා මතීෂ පතිරණ මාලිංග පන්නේ පන්දු යවන ක්‍රීඩකයා පන්දු වාර 3කදී ලකුණු 8කට කඩු 2ක් ඔහු ලබා ගන්නවා. ඊට අමතර ෂෝන් ඩැනියල් සහ වනුජ සහන් එක් කඩුල්ල බැගින් ලබාගෙන තිබෙනවා. අතිවිශිෂ්ට පන්දු යැවීමක් සිදු කරනවා මේ තරඟාවලිය පුරාවටම. ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. එම තරඟය පමණයි ශ්‍රී ලංකාව පරාජයට පත්වන්නේ. එයත් නමුත් තියුණු තරඟයක්. ලකුණු 242ක ඉලක්කයක් හඹාගෙන ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට. නමුත් ලකුණු 25කින් පරාජයට පත් වුණා. නමුත් ඒ ඉතාම තියුණු තරඟයක් විදිහට තමයි පැවැත්තුනේ. අවසාන මොහොතේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන්නේ නායක දුනිත් වෙල්ලාලගේ ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් පසුව. නමුත් ඉන්න අනතුරුව පැවති තරඟ 3ම පිටම ජයග්‍රහණය කර තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ අනුව යොවුන් කණ්ඩායම පිටපිටම පැවැත්වු තරඟාවලි දෙකම දැන් ජයග්‍රහණය කර ජනවාරි මාසයේදී ආරම්භ වන යොවුන් ලෝක කුසලානයට ඉතාමත් හොඳින් සූදානම් වී හොඳ මානසිකත්වයකින් සිටින බව අනිවාර්යයෙන්ම කිව යුතුයි. විශේෂයෙන්ම යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන් දඟ පන්දු යවන්නන් විශිෂ්ට ලෙස පන්දු යවනවා. විශේෂම කාරණේ තමයි නායක දුනිත් වෙල්ලාලගේ. ඔහු ඉතාමත් පන්දුයෙන් සහ පිත්තෙන් තුන් ඉරියව්වෙන්ම හොඳ දස්කම් දක්වනවා. පිතිකරණයෙන් පවන් පතිරාජ, ෂෙවොන් ඩැනියල්, රවීන් සිල්වා, මතීෂ පතිරණ, වනුජ සහන් ඒ වගේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම දස්කම් අතර සහ දස්කම් පෙන්වීමට සමත්ව සිටීම යොවුන් ලෝක කුසලානයේ ඉදිරියට ඒමට බොහෝදුරට හැකියාවක් ලැබේවි කියන අනාවැකිය මේ වන විට පවසන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ තත්ත්වය ඉතාමත් හොඳයි. අපි ප්‍රාර්ථනා කරමු ලෝක කුසලානයේ වෙනසක් සිදු කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන්න කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.